දන්නවා සෑම සතියකට දෙකකට වතාවක් රාජපක්ෂ පවුලේ කෙනෙක් කැබිනට් මණ්ඩලයේ කෙනෙක් එහෙම නැත්නම් මේ රාජපක්ෂ පවුලේ ආශිර්වාදයේ ලබන කිට්ටුවන්තේ අධිචෝදනා පත්‍ර ලබලා තින උදවිය සතියෙන් සතියට නිදොස් කොට මුදාහරින මුලින් සාක්ෂි සම්බින්නන වාර්තාවක් හදනවා ඒක නීතිපති දෙපාර්තමේන්තුවේට යවනවා ඒක කනිෂ්ඨ නීතිඥවරේ පරිශීලනය කරනවා පරිශීලනය කරලා සුපර්වයිසින් ඔෆිසර්ට යවනවා ඊට පස්සේ සුපර්වයිසින් ඔෆිසර්ගෙන් කෙලින්ම නීතිපතිවරයාට යවලා ඒ තුන් දෙනා අතර සාකච්ඡාවකින් පස්සේ තමයි තීරණය කරන්නේ අධිචෝදනා පත්‍රයක් ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා. ඒ අනුව තීරණය කරපු අධිචෝදනා පත්‍රය යවනවා මහාධිකරණයට. මහාධිකරණයේ ඉස්සරහා කියවනවා. මහාධිකරණයට ගියපු අධිචෝදනා පත්‍ර පවා කියවා දීමට කලින් ගැටලුවක් තියෙනවා නම් මහාධිකරණ විනිසුරු යලියවනවා නීතිපති දෙපාර්තමේන්තුවට. එතකොට මේ ලොකු ක්‍රියාවලියකින් පස්සේ තමයි අධිචෝදනා පත්‍රය කියවා දෙන්නේ වරදකරුද නිවැරදිකරුද කියලා. වරදකරුද නිවැරදිකරුද කියලා කියවා දුන්නට පස්සේ පුළුවන්කමක් තියනවාද හිටි අඩියේ ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට මේකේ කරුණු නැතේ කියලා ඉල්ලාස් කරගන්න. මහජන ධනය කොච්චර නාස්ති කරලා තියනවාද? තරා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් 101 වතාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිලා දිනවල උපදෙස් දෙන්න. ඒකට මහජන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් කැප කළා නීතිපති දෙපාර්තමේන්තුවේ කාලය විඩංගු කළා තමයි මේ අධිචෝදනා පත්‍රය නිර්මාණය වෙන්නේ. එහෙම නිර්මාණය කරපු අධිචෝදනා පත්‍රය හිටි අඩියේක පැහැම්පාරෙන් ඉල්ලාස් කරගන්නවා නම් එතන තියෙනවා ගැටලුවක්. එහෙම නීතිපතිට ඕන ඕන වෙලාවට මේ අධිචෝදනා පත්‍රය ඉල්ලාස් කරගන්න බෑ. මේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රකාශනයේ මොකද්ද නීතිය ගැන කියන්නේ? තරය නීතිය සැමට එකයි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා ඒක තමයි මේ සෞභාග්‍ය දැක්ම ඇතුලේ වුන් අපිට කියා දෙන්නේ හැබැයි මේක තනිකර පැත්තකට දැම්මා කොලේ වහලා තමන්ගේ සුවච කීකරු ගෝලයෝ නිදහස් කරගන්න කැකිල්ලේ කොමිසමක් අරගෙන ඇවිල්ලා මෙන්න වார்த்தාවක් එලිදක්කලා තියෙනවා මේ වார்த்தාවේ ඇතුලේ නඩු විශාල ප්‍රමාණයක් රාජපක්ෂ පවුලේ උදවියගේ නඩු ටික නිදහස් කරලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ගේ නඩු ටික තමන්ගේ හෙංචයියන්ගේ නඩු මේ වார்த்தාව ඇතුලේ නිදොස් කොට මුදා හරින්න කියලා නිර්දේශ කළා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නඩුව ඊපරේදා අපි දැක්කා නිදොස් කොට මුදා හැරියා. මං අනාවැකිය පල කරන්න. තව නඩුවක් නිදහස් වෙන්න නියමිතව තියෙනවා. මල්වාන නිවසට අදාළව හරි පැහැදිලි මෙන්න ඒ වார்த்தාවෙම මේ නිර්දේශයක් දීලා තිනවා. පැමිණිලිකරු කවුද? තිරිකුමා නඩේෂන්. තිරිකුමා නඩේෂන් මහත්තයා මේ දවස්වල හරිම ප්‍රසිද්ධයි පැන්ඩෝරා පේපර්ස් වල. එතකොට එයා තමයි මේකේ පැමිණිලිකරු. මෙන්න නිර්දේශය අහගන්න. මේ රටේ ජනතාව මේ නිර්දේශයම තමයි එන්න නියමිත. පැමිණිලිකරුට හා බැසිල් රාජපක්ෂ මහත්තයාට එරෙහිව V87/64 ඇරීලක් 5-15 මගින් असत्य पेमिनिल्लक्कल उपुल कुमार राम विक्रम यान आयत एरहिव नडु पेवरीम गुणवर्धन सा रणसिंह यान पोलिसिलारींट एरहिव विनय क्रिया मार्ग गनीम गंपा महाधिकरणे नडु अंकेवन 26/2017 नडुव इल्ला अस्करगेन चूदितियान निदोस कोट निदोस करीम मे तीन नडुवे तींदुव मे विदियट नन नीतिपति डिपार्टमेंटो कटीतु करन्ने अपट सलकीतु गटलुवक एविल्ला तीन मे अधिचोदना पत्र इल्ला अस्करगन्न पहदिलिवम पदनमक नह विशेष कारणे तमई මේ නිදහස් වෙලා තින නඩු නීතිපතිවරයා එවකට නීතිපතිවරයා අනුමත කරපු නඩු මේවා තමයි දැන් ඉන්න වර්තමාන නීතිපතිවරයා මේ ඉල්ලාස් කරගන්නේ එවකට නීතිපතිවරයා කවුද දැන් ඉන්න අග්‍රවිශ්වකාරතුමා එතකොට ලොකු ගැටලුවක් දැන් ඔහු අගවිනිසුරු පුටුවෙත් ඉන්නවා කාගේ වැරද්දක්ද මේ තමන්ගේ මිනිස්සුන්ට පොරොන්දුවක් දීලා තිනවා මේ සියලු නඩු වලින් නිදහස් කරනවා කියලා ඒ පොරොන්දුව මත පදනම්ව තමයි මේ කටයුත්ත යන්නේ මහාධිකරණයේ ඉන්නවා නීතිඥ මහත්තයෙක් ගාමිණී නිතරම Facebook එකේ ලියන ඊයේ දාලා තිබුණා කියමන මැදමුලනේ නඩුත් මැදමුලන්නට සම්බන්ධ නඩුත් හැර වෙනත් නඩු ඉල්ලාස් කරගෙන තිබේද මොකද්ද මෙහන් ලොකු කියමනක් මේක ඇස්සේ තියෙන නීතියේ බලය පිළිබඳව ගැටලුවක් ආපු වෙලාවක ඒක වෙනත් කෙනෙකුගේ පිට කසන්න බෑ මේකට වග කියන රටේ ජනාධිපතිවරයා රටේ ජනාධිපතිවරයා දැනුවත් තමයි මේ චූදීතෝ නිදහස් වෙන්නේ ඒක නිසා අපි කියනවා වර්තමාන නීතිපතිවරයාට අපි හරි ආදරෙන් හිටියා राजरत्न महत्य अभी हिता मे महत्य मे पुटूट आवट पश्चे मे मे तत्व हुबवैकल हेबे अपट खनगाट अक्नवा पर्ण सुपुरुदु विधिटम मे अपराध कार्य मेरटे महजन देपल मंकोल का मिनीसु महदवल टटा किल उसावीं बहल यनकोट नीतिपति तुम अभी हरी खनगाट।